ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කුමක් පළවෙනි කාරණේ තමයි මේ දවස්වල බොහෝ සාකච්ඡාවට බඳුන් වෙලා තියෙන ප්‍රතිතස්ත පනත සම්බන්ධයෙන් ඇත්තටම මේ ප්‍රතිතස්ත පනතක් ගේන්න හේතුව උනේ මෙතෙක් ලංකාවේ පවතින ත්‍රස්ත විරෝධී පනත තුල ඇතිවෙන යම් කිසියම් එහි තිබෙන කරුණු ප්‍රජාතන්ත්‍රවාදයට එතරම්ම එකඟ නැහැ කියන මතයක් ඇතිවීම තුල තමයි අලුතෙන් මේ ප්‍රතිතස්ත පනත ගෙනෙන්න යෝජනා කරලා තියෙන්නේ. ඒ අනුව මේ පනත තවම ඉදිරිපත් වෙලා නැහැ. ඒ ඉදිරිපත් වුණාම ඒ සම්බන්ධයෙන් තියෙන කාරණා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සලකා බැලිය යුතු වෙනවා. නමුත් දැනට අපි දන්න කරුණු මත මං හිතන්නේ මේ රටේ ලොකු ඒ සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වෙලා තියෙන නිසා යම්කිසි අදහසක් පක්ෂය හැටියට අපි ප්‍රකාශ කළ යුතු වෙනවා. පළවෙනි කාරණේ තමයි අපි පක්ෂයක් හැටියට කිසිම ආකාරයකින් ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කරන්නා වූ හෝ බාධා කරන්නා වූ කිසිදු පනතකට එකඟ වන්නේ නැහැ. දෙවැනි කාරණේ තමයි ප්‍රජාතන්ත්‍රවාදීව තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ජනතාව සතු අයිතිය කිසිදු ආකාරයකින් මගහුරන්නා වූ හෝ එයට බාධා කරන්නා වූ කිසිදු නීතියකට පනතකට පක්ෂය හැටියට අපි එකඟ නැහැ. මෙන්න මේ මූලික කාරණා දෙක යටතේ ඉඳන් තමයි මේ අදාළ පනත සම්බන්ධයෙන් අපි කතා කළ යුතු වන්නේ. මීට කලිනුත් අපි ප්‍රකාශ කළ පරිදිම මෙම පනතේ ත්‍රස්තවාදී ක්‍රියාව කියන එක නිර්වචනය කරද්දී කිසියම් වූ සීමාවන් පැනවිය යුතුයි කියන අදහසේ අපි දැඩිව ඉන්නවා. ඉතින් මොකද සෑම ක්‍රියාවක්ම ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට නිර්වචනය කිරීමේ හැකියාවක් පනතෙන් එනවා නම් ඒ මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයකට සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන් කාරණයක් කියන්න අවශ්‍යයි. ඒක තමයි අපි ඊයේ මාධ්‍ය වලින් දැක්කා මෙම පනත ගෙන එන අධිකරණ අමාත්‍යවරයාටවත් මේ පනත සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බවයි පෙනී යන්නේ. ඒක නිසා අපි පක්ෂයක් හැටියට ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පනත ගෙන එන අමාත්‍යවරයාටවත් විශ්වාසයක් නැත්තං මෙය නැවත සමාලෝචනය කරලා මේ පනත සම්බන්ධයෙන් අදාළ විද්වත් කමිටුවක් පත් කළා සොයා බැලීමක් කළා ප්‍රජාතන්ත්‍රවාදීයට පටහැනි නොවන ආකාරයේ පනතක් ගෙනීමට කටයුතු කරන්න. මොකද රජයක් විසින් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනකොට ඒ පනත ගැන විශ්වාසනීයත්වයක් පනත ඉදිරිපත් කරන රජයට තිබීම තමයි ප්‍රධානම කාරණය. එවැනි විශ්වාසයක් නැත්නම් එවැනි පනතක් ගෙනා යුතු නැහැ කියන එක තමයි අපේ මතය. පළවෙනි කාරණේ. දෙවැනි කාරණේ තමයි මේ දිනවල බොහෝ පිරිස් අපි දකිනවා මේ අපේ පක්ෂය අය නෙමෙයි අපේ පක්ෂයට පරිබාහිර අය කතා කරනවා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ කැඩිලා කියලා, දෙකඩ වෙලා කියලා. මේක මං හිතන්නේ ඉතා පැහැදිලි උත්තරයක් මේකට තියෙන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුලින් පාර්ලිමේන්තුවට පත්තුණු මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූපය ඇතුළත් පෝස්ටර් ගහලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම පාවිච්චි කරලා ඡන්ද එකතු කරගෙන පාර්ලිමේන්තුවට ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බෙදීමක් තිබුණට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ ගමේ ඉන්න පාක්ෂිකයාගේ බෙදීමක් නැහැ. ඒක අපිට පහුගිය දවස්වල අපි මේ රටේ සියලු ගම්වල ඇවිද්දා සියලු ප්‍රදේශවල සංචාරය කරා පක්ෂේ සාකච්ඡා පැවැත්තුවා. අපිට හොඳින්ම පෙනී ගිය කරුණක් තමයි අපේ පාක්ෂිකයා ඉන්නේ පක්ෂය සමග, රටේ ජනතාව ඉන්නේ මේ පක්ෂය සමග, අර පාර්ලිමේන්තුවට ආපු කිහිප දෙනෙක් මේ පක්ෂය සමග නැති වුණාට ඒක අපිට ප්‍රශ්නයක් නොවේ කියන එක. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රටේ
තිවිච්ච භයානක යුද්ධය නිම කරන්න මේ රටේ ජනාධිපතිවරු හතර දෙනෙක්ට බැරි වුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය, ඒ වගේම ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා මේ ජනාධිපතිවරු හතර දෙනාටම නොහැකි වුණු යුද්ධය අවසන් කරන්න හැකි වුණු එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම මේ රට නිදහසෙන් පස්සේ දිගින් දිගටම තුන්වන ලෝකයේ දුප්පත් රටක් හැටියට තිබිච්ච අපේ රට පහළ මැදි ආදායම් රටක් බවට උත්සාහ තබන්නට හැකි වෙච්ච එකම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ වගේම මේ රටේ අපි දන්නවා නිදහසෙන් පස්සේ පවතින සංවර්ධනයක් මේ රටට නිදහසෙන් පස්සේ පවතින සංවර්ධනයක් මේ රටට ගෙන ආපු නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඉතින් එතුමා මේ රටේ ගම්බද ජනතාව වෙනුවෙන් විශේෂයෙන් එතුමාගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති මාලාව යටතේ එතුමා මේ රට දියුණු කරන්න එතුමාගේ ප්‍රතිපත්තිය උනේ හැමදාම මේ නාගරික ජනතාවට හැම රජයකින්ම කරපු ඒ සැලකීම් විතරක් නෙමෙයි මේ රට නගා සිටවන්න නම් මේ රටේ ගම්බද දිලිඳු අහිංසක ජනතාව නගා සිටවන්න ඕන කියන ඒ මතය ගෙනහැල්ලා මේ රටේ සියලුම ගම්බද ජනතාවට විදුලි බලය ලබා දීමට කටයුතු කරා. ඒ වගේම ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටවන්න කටයුතු කරා. ඔවුන්ට අලුතෙන් පාරවල් හදලා දුන්නා. මේ දිලිදු ජනතාව වෙනුවෙන් ඒ ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවලා එතුලින් රට සංවර්ධනය කිරීමේ මහා සැලැස්මක් මේ රටේ ඇති කළා. ඒ ඉතා සාර්ථකත්වයට පත් වුණා. ඉතින් මෙවැනි නායකකුවේ ප්‍රතිපත්ති මත බිහිවෙච්ච පක්ෂයක් තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ. ඒ වගේම ඒ ප්‍රතිපත්ති තුලින් තමන්ගේ ජීවිතයට ශක්තියක් ලබාගත්ත මේ රටේ ජනතාව අදටත් අපේ පක්ෂය සමග ඉන්නවා. ඒ ජනතාව කවදාවත් අපේ පක්ෂය අතාරින්නේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. ඔවුන්ගේ පරමාදර්ශී නායකයා වෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඔහුගේ ප්‍රතිපත්ති මත ගොඩ නැගුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන අපේ මේ ආදරණීය පක්ෂය සමග තදින් බැඳිලා ඉන්නවා. ඒක නිසා කිසියම් කෙනෙක් ප්‍රකාශයක් කරනවා නම් පක්ෂය දෙකට වෙලා කියලා පක්ෂය දෙකට වීමක් නැහැ. පක්ෂයේ සමාජිකින් ජනතාව පක්ෂය සමග ඉන්නවා. නමුත් අවස්ථාවාදී දේශපාලනඥයෝ කීප දෙනෙක් පක්ෂයෙන් වෙන් වී ගිහිල්ලා තියෙනවා. එපමණයි තියෙන වෙනස. දැන් ඔබතුමා සඳහන් කරා මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් සම්බන්ධ කාරණාව. දැන් එතකොට මේ පොදු ජන පෙරමුණ පසුගිය කාලය පුරාවට හදවතේ නායකයා කියලා කිව්වේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට. හැබැයි දැන් වෙනත් කතා කියන්න පටන් අරන් තියෙනවා. බෝ අපි දැක්කා මේ සාන් විජේලාල් මහත්මයාත් කියලා තිබුණ මේ පත්‍රයේ සඳහන් වෙනවා මේ ලංකාදීප පුවත්පතේ මේ එදා පොහොට්ටුවේ අයගේ හදවතේ මහින්ද හිටි තැන අද ඉන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. එහෙම වෙනසක් වෙලාද ඇත්තටම? මං ඔබට ඉතා පැහැදිලිව කාරණයක් කියන්නම්. පළමුවෙන්ම ඔය කියන පුද්ගලයා කියපු දේවල් ගැනනම් අපි එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. මොකද මේ යහපාලනයේ කෙල්ලිලා තමන්ගේ තිබිච්ච සියලු දේ නැති කරගෙන බලතලත් නැති වෙලා ඉඳලා යන්තම් පොහොට්ටුවේ පිහිටෙන් නැවත පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඊට පස්සේ හෙලිකොප්ටරයක නැගලා හෙලිකොප්ටර් කඩන් වැටිලා කරගන්න දෙයක් නැති වුණාම ওই වගේ කතා කියනවා. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ. මෙතන මං ඔබේ ඒ කියන කාරණයට මං කියන මේ ප්‍රවේශ වෙන්නම්. ඒක තමයි මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ කියන නායකීන් දෙපොළ සම්බන්ධයෙන් අපිට නම් සැසඳීමක්වත් නැහැ. ඒ කියන්නේ අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා දකින්නේ වෙනස්ම තලයක නායකයෙක් හැටියට. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි අපේ යම්කිසි ගෞරවයක් තියෙනවා. ඒක තමයි පහුගිය කාලේ මේ රට නැවත ත්‍රස්තවාදී ග්‍රහණයට නතු කරගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා මේ රට විනාශ කරන්න යම්කිසි කුමන්ත්‍රණකාරී උත්සාහක යෙදුණු අවස්ථාවේදී අපේ ජනාධිපතිවරයා හැටියට හිටපු
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එයට මුහුණ දීමට නොහැකි වූ අවස්ථාවේදී අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ අවශ්‍ය බලය ලබා දුන්නා. එතුමා ඊටාම දක්ෂාකාරයෙන් එය මැඩ පැවැත්තුවා. ඒ අපි එතුමා බලයට ගෙන ආවේ යම්කිසි එතුමා ගැන විශ්වාසයක් යම්කිසි ක්‍රියාවලියක් කරයි කියන විශ්වාසයෙන්. නමුත් එතුමා සමග මහින්ද රාජපක්ෂ මැතිතුමාව සංසන්දනය කිරීම මං හිතන්නේ කිසිසේත්ම යෝග්‍ය දෙයක් නෙමෙයි. මොකද අපේ පාක්ෂිකයින්ට නම් මහින්ද රාජපක්ෂ කියන්නේ යුද්ධයේ දිනපු නායකයෙක් මිසක් රට බෙදන්න අවශ්‍ය පියවර ගත්ත නායකයෙක් නෙවෙයි. මේ රට ඒකීය රාජ්‍යයක් හැටියට අදටත් ලෝක සිතියමේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න මිසක් මේ රටේ බිහිවෙච්ච වෙනත් කිසිදු නායකයෙක්ට ඒ සම්බන්ධයෙන් කිසිදු මේ ක්‍රෙඩිට් එකක් අරගන්න මං හිතන්නේ හැකියාවක් නැහැ. ඒ වගේම මං තව සුළු උදාහරණයක් කියන්නම්. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට එනකොට මේ රටේ 150%කට වැඩි ජනතාවකට විදුලි බලය තිබුණේ නැහැ. එතුමා විදුලි බලය දෙන්න ඕන වුණාම එතුමා කරේ ඒ විතරක් නෙවෙයි, එතුමා බලයට එනකොට මේ රටේ දිනපතා විදුලි බලය කපමින් තිබුණේ. පැය 24ක් විදුලි බලය දිය නොහැකි රටක් හැටියට තිබුණා. ඒ කියන්නේ රටේ කොටසකට පමණක් විදුලි බලය දීලා ඔවුන්ටවත් පැය 24 විදුලි බලය ලබා දෙන්න බැරි රටක් හැටියට තිබිච්ච ශ්‍රී ලංකාව, එතුමා විදුලි බලය ලබා දෙන්න එතුමාට පුළුවන් වුණේ නොරොච්චෝලේ, ඉහළකොත්මලේ, උමාඔය, කෙරවල පිටිය වැනි මහා බලාගාර නිර්මාණය කළා. රටේ විදුලි බලය සැපයීමට අවශ්‍ය ඒ මහා සංවර්ධනයක් බලාගාර නිර්මාණයක් කළා එතුමා මේ රටට විදුලි බලය ලබා දුන්නා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයට එනකොට තිබුණේ ඒ තිබිච්ච විදුලි බලාගාර ටිකට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය හොයා ගැනීමේ අවශ්‍ය හැකි තත්ත්වයක් විතරයි. ඉතින් එතුමා සාර්ථකව ඒක කරා. ඉතින් ඒක අපි එතුමාට අපි දොසක් කියන්නේ නැහැ. නමුත් ඒ දෙක සංසන්දනය කරන්න බෑ කියන කාරණය මම කියන්නේ. ඒක නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග රනිල් වික්‍රමසිංහ මැතිතුමාව සංසන්දනය කරන්න යන්න එපා කියන කාරුණික ඉල්ලීම මම හැමෝටම කියනවා. හැබැයි ඔබතුමා ඔහොම සඳහන් කරාට පොදුජන පෙරමුණේම ප්‍රබල අමාත්‍යවරයෙක් දැන් කලිනුත් මම ඔබතුමාගේ මේ ප්‍රශ්නය අහලා ඇති කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා මේ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා තමයි මීළඟ ජනාධිපති අපේක්ෂකයාට සුදුසු කියන කාරණාව. ඒ වගේ තවත් ඔබතුමාලගේ අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් මෙවැනිම සමාන මත පළ කරලා තිබුණා. එතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන් ඉන්නේ මත දෙකකද? නැහැ, ඒක මං ඉතා පැහැදිලිව කියනනම් කංචන විජේසේකර අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නමත් සලකා බැලීමට සුදුසුයි කියන එක. ඒ කියන ඒ කියුමේ කිසිම වරදක් නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමාව දැනටත් ජනාධිපති කරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි එකතු වෙලා. ඉතින් එතුමාව ඉදිරියට එහෙම සලකා බැලීමට සුදුසුයි කියන කාරණේ මං කිසිම වරදක් දකින්නේ නැහැ. නමුත් එතනින් කියන්නේ නැහැ අපේ පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා එතුමා වෙනවා කියලා. එහෙම දෙයක් කාරණයක් එතුමා කිව්වෙත් නෑ. අනිත් එක මං හිතන්නේ මේ ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් කතා කළ යුතු අවස්ථාවක් නොවේ. මොකද ජනාධිපතිවරයාගේ කාලය අවසන් වන්නේ 20-24 නොවැම්බර් මාසේ. එතකොට ජනාධිපතිවරණයක් එන්න ඕනේ 20-24 සැප්තැම්බර් මාසේ විතර කාලෙක තමයි අපි ඊළඟ ජනාධිපතිවරණයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අවුරුද්දකුත් මාස 4ක් විතර කාලයකට එහා පැත්තේ තමයි ජනාධිපතිවරණයක් ගැන කතා කරන්න පුළුවන්. එකම කාරණයක් කියන්න ඕනේ, අපි පක්ෂයක් හැටියට ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුද කියලා තීරණය කළා නැහැ. නමුත් ඉතා පැහැදිලි දෙයක් කියන්න ඕනේ, අපිට අවශ්‍ය නම් අපේ පක්ෂයේ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හැකි සුදුසු අපේක්ෂකයින් අපි සතුව ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න අපේ පක්ෂයට අපේක්ෂකයින් ඉන්නවා. දෙවෙනි කාරණේ තමයි අපි මේ රටට ජනාධිපතිවරණයට අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයට අවශ්‍ය කාලයේදී මිසක්
දැන්ම ජනාධිපති වරණ අපේක්ෂකයෙක්ව නම් කරලා රටට අනවශ්‍ය ප්‍රශ්නයක් හෝ රටට අනවශ්‍ය කතිකාවක් ඇති කරන්න අපි සූදානම් නැහැ. මේ වෙලාවේ මේ රටට අවශ්‍ය මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යාම මිසක් ඒ වගේම දැනට තියෙන කල් ගිහින් තියෙන පළාත් පාලන මැතිවරණ හැකියකමින් ලබා ගැනීම මිසක් ජනාධිපතිවරණ අපේක්ෂකයින් ගැන කතා කිරීම නොවේ. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය අවස්ථාවේදී කටයුතු කරනවා. ඒ අපේක්ෂකයා අපි විශේෂයෙන්ම කියනවා මේ රටේ අපි මේ රටේ යුද්ධ තියෙන අවස්ථාවේ යුද්ධය නිමා කළ හැකි නායකයෙක් මේ රටට බිහි කරා. ඊළඟට මේ රටේ ආර්ථිකය කඩාවැටලා තියෙනකොට ආර්ථිකය නංවන්න පුළුවන් නායකයෙක් බිහි කරා. රටේ ආරක්ෂාව කඩාවැටලා තියෙන අවස්ථාවක රටේ ආරක්ෂාව ගොඩනංවන්න පුළුවන් නායකයෙක් බිහි කරා. ඒ වගේම ඉදිරියට තියෙන්නේ මේ රට ඉදිරියට ගෙනියන්න මේ අද තියෙන නවීන ලෝකයක ඉදිරියට යන්න පුළුවන් ශක්තිමත් රටක් බවට පත් කිරීමට ආර්ථිකය ශක්තිමත් කිරීම සහ මේ රටේ ජනතාවගේ බහුතරය ගම්බද දිලිඳු අඩු ආදායම්ලාභී ජනතාව ශක්තිමත් කරලා ඔවුන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කරලා අනාගත පරපුරට නව ලෝකයේ සමග ඉදිරියට යා හැකි දැක්මක් ඇති නායකයෙක් බිහි කිරීම එවැනි නායකයෙකු අපි අප සතුව ඉන්නවා. ඉතින් අපි අවශ්‍ය වෙලාවෙදී අවශ්‍ය තීන්දුව తీරන ගන්නවා. දැන් ඔබතුමා දිගටම කියනවා අප සතු එවැනි නායකයෙක් ඉන්නවා කියලා. දැන් ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාට වඩා සුදුස්සෙක් මීළඟ ජනාධිපති අපේක්ෂකත්වයට වඩා සුදුස්සෙක් ඔබතුමන්ල සතුව ඉන්නවද? අපි ඊළඟ ජනාධිපතිවරණයට අවශ්‍ය සුදුස්සෙක් හරි ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා හරි තෝරන්නේ ඊළඟ ජනාධිපතිවරණය එළඹෙන අවස්ථාවේදී. ඒක අපි දැම්ම ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න පක්ෂයක් හැටියට ඉක්මන් වෙන්නේ නැහැ. අපි මේ නිසි අවස්ථාවේ සුදුසු අවස්ථාවේදී අපේ ජනාධිපති අපේක්ෂකයා අපි ඉදිරියට නම් කරන්න. නැහැ මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ ඔබතුමා දිගටම කියන නිසා මේ වඩා සුදුස්සෙක් ඉන්නවා කියන කාරණාව. මම අහන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට වඩා මීළඟ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු කෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැන් ඉන්නවද? ඉන්නවා. අනිවාර්යෙන් ඉන්නවා. එක්කෙනෙක්ද දෙන්නෙක්ද කොහොමද? අපිට අවශ්‍ය නම් අපිට ඒක අපි අවශ්‍ය වෙලාවෙදී ඒක ප්‍රකාශ කරන්නම් අපිට ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ දැන් තියෙන මේ රටට නායකත්වය දිය හැකි ඉතාම දක්ෂ පුද්ගලයින් අපි සතුව ඉන්නවා. දැන් ඔබතුමාත් නීතිඥවරයෙක් අපිට අපි දන්න තත්ත්වය අනුව මේ දැන් තියෙන ව්‍යවස්ථාව අනුව මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි වෙයිනේ. එතකොට එතුමා ඔය ජනාධිපති අපේක්ෂක කමෙන් අයින් වෙනවනේ. එතකොට ඊළඟට කවුද ඔබතුමාලගේ ඉතුරු වෙන නායකයා? නෑ එක නායකයෙක් නෙමෙයි අපිට ඊළඟට මේ පක්ෂයේ ඉතාම ශක්තිමත් නායකින් රැසකකින් සමන්විත නායක පක්ෂයක්. ඒ විතරක් නෙමෙයි. ඉතින් මේ අපි ඔබතුමා ඔය කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා ගැනද? ඔබ බැසිල් රාජපක්ෂ මහත්මයා ගැන අහනවා නම් මගෙන් මං කියනවා එතුමා මේ රටට නායකත්වය දෙන්න ඉතාම සුදුසු පුද්ගලෙක්. මොකද එතුමා අපි දන්නවා තමුන්ගේ හැකියාව මේ රටට ප්‍රදර්ශනය කළ නායකයෙක්. එතුමා යුද්ධයේ අවස්ථාවේදී ජාත්‍යන්තරයේ සමග ගනුදෙනු කරමින් ඉතාම හොඳින් යුද්ධයට අවශ්‍ය ජාත්‍යන්තර සහාය ලබාගත් නායකයා. ඒ වගේම යුද්ධයෙන් පසු මේ රටේ දිලිඳු ජනතාව නගා සිටුවීම සඳහා ඒ අවශ්‍ය සියලු කටයුතු කළා. ලංකාව ලෝකයේ දියුණුම ශීඝ්‍රයෙන්ම දියුණු වෙන ආර්ථික ඇති රටවල් වලින් කීපෙන් එකක් බවට පත් කිරීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හැටියට කටයුතු කළ නායකයා. ඒ වගේම නිදහසෙන් පස්සේ උතුරට සහ නැගෙනහිරට වැඩිම සංවර්ධනයක් ගෙනියපු නැගෙනහිර නවෝදය සහ උතුරු වසන්තය ගෙනාපු නායකයා. ඒ වගේම මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ හදගැස්ම අඳුරගෙන ඔවුන්ගේ ආර්ථිකය නගා සිටවීමට අවශ්‍ය බොහෝ පියවර ගත්ත නායකයෙක් හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටට ඉතාම සුදුසු නායකයෙක්. ඉතින් එතුමාට විරුද්ධව අපි දැක්ක පහුගිය කාලේ එතුමාට විවිධ බොරු චෝදනා කරලා හොරකම් කරනවා කොමිස් ගහනවා කියක විවිධ බොරු චෝදනා කරලා එතුමා සම්බන්ධයෙන් හොයා බලන්න වෙනම ওই අනුර කුමාර් දිසානායක මහත්තයලාගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත්පත් කරලා ඒ කමිටුවෙන් නඩු දැම්මා.
හැබැයි ඒ සියලු නඩු වලට එතුමා නිර්භය මුහුණ දීලා නඩු විභාග වලට මුහුණ දීලා ඒ සියලු නඩු වලින් එතුමා නිදොස් කොට නිදහස් වෙනු ලැබුවා. ඉතින් එවැනි නායකයෝ අපි සතුයි ඉන්නවා. ඒ කියන්නේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහත්මයා වෙන්න පුළුවන් කියන එකනේ ඔබතුමා ඔය කියන්නේ. ඔව් එතුමා වෙන්නත් පුළුවන්. දැන් ඒ වගේම එතුමා වෙනවා කියලාත් කියනකොට නිසාම වර්තමාන ජනාධිපතිතුමාට වඩා හොඳ අපේක්ෂකයෙක් ඔබතුමාලා සතුව ඉන්නවා කියන කාරණාව තුලත් ඒ කියන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජනාධිපතිවරණයේදී ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලැබෙන්නේ නැහැ කියන එක නේද ඔය කියන්නේ. නැහැ එහෙම නෙමෙයි. නැහැ ඔබතුමාලා සතු ඊට වඩා සුදුසු අපේක්ෂකයෝ ඉන්නවනේ. ඒක ඒක අපි අපි තේරුම් ගන්න ඕන කාරණයක්. ඒකයි මම කිව්වේ. ජනාධිපතිවරණයක් සම්වරණයක් සම්බන්ධයෙන් කතා කිරීමේ අවස්ථාව මේක නෙමෙයි. මොකද ජනාධිපතිවරණයක් නැහැ. ඊළඟ ජනාධිපතිවරණ දැන් තියෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීමා. පළාත් පාලන ඡන්ද විමසීම ඒක තියෙනවද? ඒක තබා ඒක ලබා ගැනීම සඳහා අපි ඒ අවශ්‍ය සටන් කරන්න අවශ්‍ය වුණොත් සටන් කළා හරිය ලබා ගත යුතුයි. ඒකයි. පළාත් පාලන ඡන්ද විමසීමක් තියෙන අවස්ථාවක ඒක පවත්වන්න නැතුව අපි ජනාධිපතිවරණයක් ගැන කතා කිරීමම මං හිතන්නේ ඒ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසුත් නැහැ. එය අනිවාර්යෙන්ම මේ අර ජනතාවගේ ජනමනස වෙන පැත්තකට ගෙනියෑමට දරන උත්සාහයක් දෝ කියන සැකයක් අපිට ඇති වෙනවා. ඒක නිසා මේ අවස්ථාවේදී රටට අවශ්‍ය පළාත් පාලන ඡන්ද විමසීමක් එය පැවැත්වීම මිසක් ඉදිරි ජන තව අවුරුදු එකහමාරකින් පස්සේ පවත්වන්න නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකින් සම්බන්ධව දැන්ම කතා කිරීම මං හිතන්නේ බොහොම නිෂ්ඵල කාරණයක්. දැන් ඔය ජනාධිපති අපේක්ෂකයා කියන කාරණාව පැත්තකින් තිබ්බට පස්සේ දැන් ඊයේ දවසේ මේ ස්ථානයේ තිබුණු මාධ්‍ය හමුවේදී රංජිත් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සඳහන් කරා මේ අවුරුද්දෙන් පස්සේ සුබ නැකතට මේ නව ශක්තිමත් නායකයෙක් ගේනවා කියලා පොදුජන පෙරමුණ. කවුද ඒ ශක්තිමත් නායකයා? මොකද්ද මේ මේ ඔබතුමාල්ලා මේ හිතේ තියාගෙන කියන්නේ ඇති රහස? නෑ අපේ අපේ පක්ෂයේ පරමාදර්ශී නායකය හැටියට අපි පිළිගන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා තම එතුමා වැනි නායකයෙක් නිදහසෙන් පසු මේ රටට බිහි වෙලා නැහැ. ඉතින් එතුමා අදටත් අපේ පක්ෂයට ඉතා ශක්තිමත් නායකත්වයක් දෙනවා. නමුත් ඊට අමතරව මං හිතන්නේ එතුමා ඉතා ජ්‍යෙෂ්ඨ නායකයෙක් හැටියට ඊළඟ දෙවෙනි ඒ කියන්නේ එතුමාට පල්ලෙහැයින් මේ පක්ෂයේ නායකත්වය අපි වෙනත් බොහෝ ශක්තිමත්ව ගෙනියන්න ඕනේ. ඒ ගෙනියන්න මොකද එතුමාට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාවක් නැහැ නීතියේ තියෙන ප්‍රශ්න උඩ. ඒක නිසා අපි තවත් නායකයින් සම්බන්ධයෙන් අපි පක්ෂ සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ අවශ්‍ය කටයුතු අවශ්‍ය අවස්ථාවේදී කරමු. දැන් දැන් වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ගේ නායකයා. එතකොට දැන් ඔබතුමල්ලා මේ යම් වෙනස් කාරණාවක් කියන කෙනේ අවුරුද්දෙන් පස්සේ ශක්තිමත් නායකයෙක් ගේනවා කියන එකේ අදහස මහින්ද රාජපක්ෂ මහත්මයා නායකත්වයෙන් ඉවත් වෙනවා කියන එකද? නෑ නෑ ඒ එහෙම අදහසකින් නෙමෙයි එතුමා ඒක කිව්වේ. එතුමා මං හිතන්නේ රංජිත් බණ්ඩාර මැතිතුමාගෙන් මං ඊට පස්සේ කතා ඒ කියන්නේ ඔහු සමග සාකච්ඡාත් කරයි සම්බන්ධයෙන් එතුමා අදහස් කරෙත් ඒ පක්ෂ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉවත් වීම සම්බන්ධයක් වීමක් සම්බන්ධයෙන් නෙවෙයි එතුමා මේ රටට නායකත්වය දීමේ අවශ්‍යතාවයක් සම්බන්ධයෙන් තමයි මේ කතාව කියලා තියෙන්නේ. ඔබතුමාලගේ දැන් සහෝදර පක්ෂයක් ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂේ රංගේ බණ්ඩාර මැතිතුමා සඳහන් කරනවා 2025 දක්වා රට බේරාගත් නායකයා එතුමයි රට ඉදිරියට පාලනය කළ යුත්තේ කියන කාරණේ. මේ කාරණෙත් එක්ක දැන් නෑ ඒක තමයි මම කියන්නේ 2024 අග දක්වා එතුමාට දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට ජනතාවගේ ඡන්දෙන් තේරීපත් වෙන්න කීප වතාවක් උත්සාහ කරා. නමුත් ජනතාව එතුමාට ඡන්දය ලබා දුන්නේ නැහැ. නමුත් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලිකත්වයෙන් එතුමාව මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් කරා. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණු ජනවරමේ ඉතුරු කාලය සඳහා ඒක තමයි 2024 නොවැම්බර් මාසය දක්වා. ඒ එතකල් එතුමාට ඒ කරන්න අවශ්‍ය සියලුම පහසුකම් සහ ශක්තිය පක්ෂයක් හැටියට අපි සපයනවා. ඒක අපේ එකඟතාවයක්. ඒ අවශ්‍ය ශක්තිය අපි දෙනවා. නමුත් කිසිම අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වෙනකල් ප්‍රකාශ කළා නැහැ
එතුමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලාවත්. ඒක නිසා මං හිතන්නේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් කතා කිරීම කිසිම පදනම් විරහිත නිෂ්ඵල කාර්යයක්. අපි මේ දිගින් දිගටම ප්‍රශ්න කරේ අපි දකිනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ නිකුත් කරා. ඇත්තටම මේ කාරණයක් එක්කලා දැන් ජනතා ප්‍රසාදයේත් එක්කලා ප්‍රසාදේ කාර්යයන් කියන කාරණේ මේ මිනිස්සු මතු කරන්නේ. පොදු ජන පෙරමුණේ යම්කිසි බෙදීමක් සිද්ධ වෙලා නැද්ද මම කෙටියෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. නෑ මම ඒක ඔබට මුලින්ම කිව්වේ පොදු ජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම පාවිච්චි කළා බලයට පත් වෙච්ච පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ තමන්ගේ පුද්ගලික අවශ්‍යතා මත වෙන බෙදීමක් තිබුණට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වෙච්ච ජනතාව පක්ෂය සමග එකතු වෙලා ඉන්නේ ඒ මහින්ද රාජපක්ෂ කියන නායකයාගේ ප්‍රතිපත්ති මාලාව මත. ඒ ප්‍රතිපත්තියට ගරු කරන ජනතාව පක්ෂයත් එක්ක අදටත් ඉන්නවා. පක්ෂයෙන් පත්වෙච්ච පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ සුළු බෙදීමක් තිබුණාට ඒ ගැන අපි කලබල වෙන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී රටක. ඉතින් එවැනි දේවල් වෙනවා. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කෙක්කුමක්.